අපි එතුමාට හරවත් සංවාදයකට ආරාධනා කළාම එතුමා අපිව හොර නඩයක් විදිහට හැඳින්වුවා. මීට හරියටම දවස් 10කට කලින් අපි මාධ්‍ය හමුවක් තියලා අපි ඉල්ලීමක් කළා. අපි කොහේ හරි කොතන හරි හොරකම් කළා තියෙනවා නම් කරුණාකරලා සාක්ෂි සහිතව ඔප්පු කරන්න. මෙන්න මෙතන මෙහෙම දෙයක් කරායි කියලා ප්‍රකාශ කරන්න කියලා. විජේදාස රාජපක්ෂ මැතිතුමා අපිට හොර නඩයක් කියපු ප්‍රකාශය ඉල්ලාස් කරගත්තෙත් නැහැ. තමන් අපි අන්න අහවල් තැනදී අහවල් දේ හොරකම් කළායි කියන එක ප්‍රකාශ කරන්නෙත් නැහැ. මම හිතන්නේ එතුමාගේ මේ නිහඬ භාවයම එතුමා ප්‍රකාශ කළේ බොරුවක් කියන එක පිළිගැනීමක් කියලා අපි හිතනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි එතුමාට චෝදනා තුනක් ඉදිරිපත් කරා. පළවෙනි චෝදනාව තමයි 2005 සැප්තැම්බර් 13 වෙනිදාත් 22 වෙනිදාත් අතර කාලයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති ප්‍රවේශ විභාගයේ එතුමාගේ අපේක්ෂක අංකය වෙච්ච 184ට නියමිත කාමර අංක 5 ලියනවා වෙනුවට පීඨාධිපති මහාචාර්ය එස් වාව්වගේගේ කාමරේට යාබද කාමරේ ඉඳන් ලිව්වේ කියලා. මේක ගැන එතුමා ප්‍රතික්ෂේප කරනවායි කියලා මාධ්‍යයකට කියලා තිබ්බා. අපි මේක කිව්වේ ඊටම වක්කීමේ. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරලා උපකුලපතිවරයා රුහුණු විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගෙන් පීඨාධිපතිවරයාගෙන් බෞද්ධාපාලි අංශාධිපතිවරයාගෙන් එදා එම විභාගයට අදාළව කටයුතු කරපු ශාලාධිපතිවරුන් 4 දෙනාගෙන් විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයන් විදිහට කටයුතු කරපු සැරේන්වරයා සහ උපපොලිස් පරීක්ෂකවරයාගෙන් කට උත්තර අරන් තියෙනවා. එතුමාගේ කට උත්තරේ ගන්න යනකොට තමයි බලපෑමෙන් මේක නතර වුණා. ඉතින් අපි මේ ගැන අතිගරු ජනාධිපතිතුමාට අපි ලිඛිතව දැනුම් දුන්නා. මෙවැනි වංචාවක් වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඇත්ත මේව දැනන් හිටියේ නැද්ද? සමහරු අපෙන් අහනවා, ඇයි වාදයකට කතා කරාම මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ? අපි එතුමාට අපි කතා කරේ තරවත් වාදයකට. එතුමා අපට හොර නඩයක් කියලා කිව්වම ඒකෙන් කම්පාවටපත් වෙච්ච ජනතාව අපිට මේ තොරතුරු එව්වා. මේ තොරතුරු හොයලා බලද්දි සම්පූර්ණ ඇත්ත. ඉතින් වංචාවක් දූෂණයක් වෙලා තියෙනවා නම් ඒ ගැන දැනගත්තම ඒව ජනතාවට හෙළි කරලා ඒවට එරෙහිව ක්‍රියා කිරීම දේශපාලන පක්ෂවල වගකීමක්. කෝප් එකේ සභාපති ධූරයේ දරුප එතුමා, එකපැත්තේ එතුමා කෝප් එකේ හිටපු සභාපති, අනිත් පැත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති, එවිනි වගකීම් යුතු පුද්ගලෙක් වැරද්දක් කළාය කියලා සාධක තියෙනවා නම් ඒ ගැන රටට හෙළි කිරීම, ඒ ගැන ක්‍රියාමාර්ග ගැනීම අපේ වගකීම. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා. මෙවැනි දෙයක් සිද්ධ වුණාය කියලා තොරතුරු ලැබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරමින් පැවතුණා. විජේදාස රාජපක්ෂ මහතාගේ කට උත්තරේ ගැනීමට ප්‍රථම බලපෑමකින් මේක නතර වෙලා තියෙනවා. මේ ගැන පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ අනුව අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ජනාධිපතිතුමාගේ නියමෙන් ජනාධිපති ලේකම්තුමා මේ පිළිබඳ පරීක්ෂා කරන්න පොලිස්පතිතුමාට නියම කරලා පොලිස්පතිතුමා අර ලිපිගොනුව නැවත විවෘත කරන්නේ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා. නොබෝ දිනයකින් විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් කට උත්තර ගන්න එයි. එතුමා වැරද්දක් කරලා නැත්තම් එතුමා ප්‍රතික්ෂේප කරනවා නම් මේක මගහරින්න එපායි කියන එක තමයි අපේ එතුමාට කරන ඉල්ලීම. දෙවෙනි කාරණේ, අපි සාක්ෂි සහිතව පෙන්නවා 1999 වර්ෂයේ එතුමා ආදායම් බදු ගෙවීම පැහැරහැරීම නිසා ආදායම් බදු දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා රුපියල් 60,000 දඩයක් එතුමාට පැනෙව්වයි කියලා. එතකොට ඒක ආදායම් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ පරිපාලන වාර්තාවේ සිංහල පිටපතේ 44 වන පිටුවේ, ඉංග්‍රීසි පිටපතේ 48 වන පිටුවේ මේක සඳහන් වෙනවා. ඉතින් මේක බොරුවක් නම් අපිට නෙවෙයි නඩු දාන්න ඕනි. මේක ලිව්ව ආදායම් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයාට. ඒ වගේම එතුමා ජාතික රූපවාහිනි සංස්ථාවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සහ ලේකම්ස් ආයතනයේ එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිගේ රජයේ සමීප නීතිඥයෙක් වශයෙන් කටයුතු කරමින් ඒ ආයතන වෙනුවෙන් නඩුවලට පෙනී ඉඳලා දැවැන්ත නීතිඥ ගාස්තු අය කළා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ මගේ ගානයි කියලා. නමුත් ඉතාම දැවැන්ත නීතිඥ ගාස්තු අය කරලා තියෙනවා. ඒ පිළිබඳ සියලු තොරතුරු
අපි ළඟ තියෙනවා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් එතුමා නීතිඥ සංගමේ සභාපතිවරයා මේ අපි ප්‍රකාශ කරන දේවල් බොරු නම් ඇත්තම බලවත් අපහාසයක්. රටේ ප්‍රධානම මාධ්‍ය ටික වටකරගෙන අපි මේව කියන්නේ. එතුමාට පුළුවන් අපිට එරෙහිව නඩු දාන්න. වෙන කෙනෙක් හිතක අනේ නීතිඥයෝ හොයාගන්න බෑ. මේවට වියදම් කරන්න සල්ලි නැහැ. ඒ නිසා අපි නිහඬව ඉන්නවායි කියලා. නමුත් මේ නීතිඥ සංගමේ සභාපතිතුමාට එහෙම ප්‍රශ්නයක් තියෙන්න බෑ. එතුමාට පුළුවන් අපි මේ ප්‍රකාශ කරන්නේ බොරු කියලා කියන්න එපා. එක්ක තමන් අතින් වෙච්ච වැරද්ද පිළිගන්න. මේක බොරුවක් නම් මේ අපහාසය සම්බන්ධයෙන් අපිට නඩු දාන්න අපි එදාට සියලුම වාර්තා අරගෙන උසාවියෙන්න සූදානම්.